සුබ දවසක්කල් ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන T20 තරගය ඊයේ දිනේදී නිමාවට පත් වුණා. මේ තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. ඉතින් මේ තරගයේ පරාද වීමට ප්‍රධානම හේතුව වුණේ බලාපොරොත්තු ඉලක්කගත ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වූ නිසා. ඒ වගේම බලාපොරොත්තු නොවු දැවී යාමුත් මේ තරගයේ පරාද වීමට හේතු කාරණා වුණා. තවත් ලකුණු 20ක් පමණ ශ්‍රී ලංකා ලකුණු පූර්වට එකතු වී තිබුණා නම් මේ තත්ත්වය මීටත් වඩා වෙනස් වන්නට තිබුණා. කෙසේ නමුත් ඊයේ දිනේදී විශේෂම සිදුවීම වුණේ සාක්ෂි තිබියදීම එලිපිටම ශ්‍රී ලංකා කණ්ඩායමට උණු අසාධාරණය. මේ වසර තුල පිටපිටම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවන් අසාධාරණයක් වුණ දෙවන අවස්ථාව මෙයයි. ක්‍රීඩකයන්ගේ පොඩි වරදටත් හැරණ තැපෑලෙන් තරඟ තහනම් මෙවන් ICC ය මෙවන් තුට්ටු දෙකේ විනිසුරුවන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ප්‍රධාන වශයෙන් නීති හැදෙන්නේ මාලිබොන් ක්‍රිකට් සමාජයෙන්. ඉතින් කුමාර් සංගක්කාර කියන්නේ මෙහි ප්‍රධාන පුටුවක් තරණ පුද්ගලෙක්. අපි බලමු මේ අසාධාරණ කම් වලට කුමන හෝ නීතියක් මොවුන් හදයිද කියලා. ඇතැම් විට නෝ බෝල් වයිට් බෝල් රිවිව් කිරීමේ අවස්ථාවක් මෙවර T20 ලෝක කුසලානයට පැමිණිය හැකි. කෙසේ නමුත් සනත් ජයසූරිය මහල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අසාධාරණ තීරණයට එරෙහිව තරඟ තීරකට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම දෙස් විදෙස් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මේ සිදුවීමට අප්‍රසාදය පළ කර තිබුණා. ඒ වගේම ඊයේ දිනේදී තරඟේ නැරඹීමට සනත් ජයසූරිය පවා සහභාගී වී තිබුණා. ඇතැම් ආරංචිවලට අනුව සනත් ජයසූරිය එම අවස්ථාවේදීම මේ තීරණයට දැඩි විරෝධයක් පළ කර තිබුණා. ඉතින් තරඟ තීරක විසින් මේ ICC ට වාර්තා කිරීමෙන් පසු මේ අන්ධ විනිසුරු වැරදි කරු බවට පත් වුණොත් ඔහුට විරුද්ධව ICC නීතිවලට අනුව විනිසුරු ලකුණු අඩු කිරීමක් සිදු කරයි. හරියට හැනිබල්ට කරා වගේ. ඒ විට අදාළ විනිසුරුට ලැබෙන අන්තර්ජාතික තරඟ ප්‍රමාණය අඩු වෙනවා. ඒ ලකුණු ප්‍රමාණය වැඩි වීම තීරණය වෙන්නේ ඔහුගේ වරදේ ස්වභාවය අනුව. මෙවන් විනිසුරුවන් වැරදි කරුවන් බවට පත් වුණත් උපරිම තරඟ එකක් හෝ දෙකක් මගහැරී ඒත් ඒ තීරණය නිසා අසාධාරණයක් වුණු කණ්ඩායමේ පාඩුව මකන්නේ කවුද? ඒ පාඩුව ICC ට මකන්න පුළුවන්ද? ඒ නිසා මෙවන් අසාධාරණකම් කරන විනිසුරුවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක වන නව නීතියක් ගෙනා යුතුයි. එවිටයි මෙවන් අසාධාරණකම් නැති වෙන්නේ. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? විනිසුරුවන්ට එරෙහිව නව නීතියක් ගෙනා යුතුද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවන.